අයිබුවන් ෆොටෝෂොප් වල අරන්ගෙන අපි පස්සෙනි වීඩියෝ එක තමයි මේ 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 ටියුටෝරියල් එකෙන් අපි බලාපොරොත්තු වෙන බ්‍රෂ් ගැන කතා කරන්න. ෆොටෝෂොප් වල තියෙන බ්‍රෂ්. හරි. මම මුලින්ම ෆයිල් නිව් වලට ඇවිල්ලා මම ඇත්තටම පුතුව කඩාගෙනයි තියෙන්නේ. මම ඔයගලන්ට පෙන්වන්න අර විදිහටම යම්කිසි අගයක් දීලා 800 වගේ දීලා ඔයගලන්ට ඕන අවශ්‍ය ස්කේල් එකක් එහෙම නැත්නම් ප්‍රමාණයක් භාවිතා කරලා දීලා පිටුවක් හදාගන්න. මෙන්න මේ වගේ. හරි, මේ පිටුවට ඇවිල්ලා අපි මෙතන ඔයගොල්ලෝ පේන විදිහට බ්‍රෂ් කියන ටූල් එක. බ්‍රෂ් ටූල් එකට ඇවිල්ලා මම ක්ලික් කරගන්නවා. ක්ලික් කරගෙන මෙන්න මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආව පස්සේ ඔයගොල්ලෝ පේන විදිහට මේ බ්‍රෂ් වල තියෙන එක එක දේවල් පෙන්වනවා අපිට. බ්‍රෂ් වල තියෙන එක එක මෝඩ්ස්. හරි, මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ පේනවා ඇති මේකේ foreground backgrounds color එක අනුව තමයි මෙයා අපිට බ්‍රෂ් එකේ වර්ණය දෙන්නේ. හරි, බ්‍රෂ් ටූල් එක ඉගෙන ගන්න ඔයගොල්ලෝ එක එක කාටුන් ඉමේජස් ඒ වගේ දේවල් අඳින්න ඕනේ. ඇත්තට මේ බ්‍රෂ් වලින් සෑහෙන ප්‍රමාණයක් වැඩක් ගන්න පුළුවන් Photoshop වල. බ්‍රෂ් වල සයිස් එක හදා ගන්න ඔයගොල්ලන්ට පුළුවන් keyboard එකේ bracket keys යොදාගෙන. මේ බලන්න. keyboard එකේ තියෙන කොටු වරහන් දෙකෙන් පුළුවන් brush වල තියෙන sizes ඔයගලන්ට හදාගන්න. ඒ වගේ මේ brush වලට පාවිච්චි කරන වර්ණය භාවිතා කරන්න පුළුවන්. ඔයගලන්ට පේනවා ඇති මේකේ තියෙන foreground background colors වලින් තමයි අපිට foreground වලට click කරලා ඔයගොල්ලෝ දුන්නොත් යම්කිසි වර්ණයක් අපිට පුළුවන් ඒ වර්ණය යොදාගන්න brush එකේ. බ්‍රෂ් වල තියෙන මෝඩ්ස් ටික ගැන අපි පොඩ්ඩක් කතා කරන්න ඕනේ මෙතෙන්දී. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ අපි හදාගත්ත ඉමේජස් ඒ වගලට දාන්න පුළුවන් බ්‍රෂ් යොදාගෙන එක එක කොටස්. ඒ වගේම ඔයගලන්ට පුළුවන් මේ දැන් මේක බලන්න ඕන හින්දා පිටුවක් අරගෙන මේ එක එක බ්‍රෂ් වල තියෙන මෝඩ්ස් පිටුවට දාලා බලන්න. හරි, අපි බලමු කොහොමද මේක කරන්න කියලා. බ්‍රෂ් වල sizes හදන්න මෙතනින් තියෙනවා. මේ වගේම ඔයගොල්ලෝ දන්නවා එන්නේ මේ කෙළවරට ආවට පස්සේ මේකේ තියෙන එක එක brush වල එක එක modes තියෙනවා. nature mode, nature brushes okay කරන්න. yes. හරි, මේ විදිහට අපිට පුළුවන් මේ බලන්න ඔයගලන්ට පේන ඇති මේක බ්‍රෂ් එකක්. තව තියෙනවා බ්‍රෂ් මෝඩ්. මෙන්න මේ වගේ මෝඩ් එකක්. හරි, අපිට පුළුවන් මේ බ්‍රෂ් වල තියෙන වර්ණ මාර්ක් කරගන්න foreground background වල. මේ වර්ණ අනුව ඒ වගේම බ්‍රෂ් එකේ සයිස් එක ඔයගලන්ට පුළුවන් කොටු වරහනේ බ්‍රෂ් එකේ සයිස් එක වැඩි කරගන්න. මේ මෙන් බාන්න. හරි, මේ විදිහට මේ බ්‍රෂ් එක අපිට පාවිච්චි කරන්න පුළුවන්. එතන විශාල ප්‍රමාණයක් බ්‍රෂ් තියෙනවා. ඔයගොල්ලෝ පාවිච්චි කර බලන්න. ඉමේජස් වලට එහෙම දාන්න පුළුවන් සමහර ඒවා. මේ කෙළවරට ගිහිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් ස්පෙෂල් ඉෆෙක්ට්ස් මේ දින බ්‍රෂ් පාවිච්චි කරන්න. ඕකේ, මේ දින තව එකක්.
හරි මේ තියන බ්‍රස්් බ්‍රශ්ල දින එක එක ෆෙක්ස් ශාල ප්‍රමාණයක් තියෙනවා. හරි හරි මේ තියන්නේ බ්‍රස්් ටූල් එක අපි පාවිච්චි කරපු එක එක දේවල් තමා මේ තියෙන. මේක ඇතුලේ විශාල ප්‍රමාණයක් තියෙනවා, අපිට මේක එකින් එක දාන්න බෑ. ඔගොල්ලෝ බලන්න බ්‍රස්් ටූල් එක පාවිච්චි කරද්දී මේක ඇතුලට ගිහිල්ලා මේක තියෙන එක එක මෝඩ්ස් දාලා බලන්න. දාලා බලලා ඒකට එක යටතේ තියෙන අනිකුත් මෝඩ්ස් දාලා බලන්න. ඉතින් මේ බ්‍රෂ් වල තියෙන විශාල ප්‍රමාණයක් තියෙන අපිට කරගන්න පුළුවන් දේවල්, අකුරු ලියන්න හිම ගන්න පුළුවන් බ්‍රෂ් වල. හරි අපි ඒ වගේ චුට්ටක් බලමු. පේනට මේ බ්‍රශ්ල තියෙනවා එක එක කොටස් අපිට අකුරු ලියන්න ගන්න පුළුවන්. ඒ වගේම සමහර කොටස්වලට දාන්න ගන්න පුළුවන්. ඒ වගේම සෑහෙන ප්‍රමාණයක් බ්‍රෂ් තියෙනවා ගන්න. හරි මේ තියෙන්නේ අපි බ්‍රෂ් ටූල් වලින් බ්‍රෂ් ටූල් වලින් හදාගත්ත එම්කසි දේවල් ටිකක් දාලා මේවා කරපු එකක් තියෙන. ඉතින් ඔගොල්ලෝ පිටුවක් අරගෙන බ්‍රෂ් වල තියෙන දේවල් වලින් පොඩි කාටුන් ඉමේජ් එකක් නිර්මාණය කරලා බලන්න. මේක හරහා අපිට බ්‍රෂ් වල තියෙන දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේ මතක තියාගන්න බ්‍රෂ් ටූල් එක පාවිච්චි කරලා පුළුවන් තරම් අඳින්න. මොකද ෆොටෝෂොප් සහ මේ ග්‍රැෆික් සොෆ්ට්වෙයාර් ටිකේ අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් ග්‍රැෆික් කෝස් එකක් කරද්දී ඔයගොල්ලෝ දන්නවා පාඨමාලාවේ තියෙනවා ෆොටෝෂොප්, කොරල් ඩ්‍රෝ, ඉලස්ට්‍රේටර්, ඉන්ඩිසයින්, පේජ් මේකර් කියන එක. හරි මේ ටිකේ ඔයගොල්ලෝ දන්නවා කොරල් ඩ්‍රෝ වලින් අපිට පුළුවන් ඇඳීමේ කටයුතු කරන්න ඉලස්ට්‍රේටර් වලින් දෙන්නගෙම. ඉතින් ෆොටෝෂොප් වලින් තෝගන්න පුළුවන් බ්‍රෂ් වලින් විවිධ නිර්මාණ, ඒ කියන්නේ ඇඳීමේ කටයුතු වගේ දේවල් කරන්න. ඉතින් බ්‍රෂ් ටූල් එක සෑහෙන ප්‍රමාණයකට ඔගොල්ලෝ ඉගෙන ගත්තාම ඉලස්ට්‍රේටර් සහ කොරල් ඩ්‍රෝ වලදී වැඩි සෑහෙන ලේසි වෙනවා. හරි ඉතින් එහෙනම් ඔගොල්ලෝ බ්‍රෂ් ටූල්ස් පාවිච්චි කරලා බලන්න. ඔයගන්ට මොනවා හරි ප්‍රශ්නයක් ගැටලුවක් ආවොත් අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම ඊගාව ටියුටෝරියල් එකෙන් හමුවෙමු. එහෙනම් ඔබට සුබ දවසක්. අපගේ වීඩියෝ වලට ඔබ කැමති නම් අපව ලයික් කරන්න, ඒ වගේම අපට කමෙන්ට් කරන්න, අපව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම අනිවාර්යයෙන්ම අපගේ වීඩියෝ ෂෙයා කරන්න. ස්තුතියි.